ಮೊಟ್ಟೆ ಉನ್ನಿ ಆಲೋನಿ ಅದತ್ ಮನ್ ಸ್ವೀಟ್ ಹೋಮ್ ಬಿಕಿಂಗ್ ನಾವ ಅದ ಮನ್ ಹದನ್ನಿ ಅನ್ನಿ ಪುಂಚಿದಾರು ಎಟ್ಟ ಗೆಲಪೆನ ಬರ್ತೇ ಕೇಕ್ ಕೇಕ ಕೊಹಂ ಮದೆ ಕೆದ್ರಿತಿ ಲೇಸಿ ಮ ಪಾಸು ಎಮ್ಮ ಡಿಸೈನ್ ಕರಗಾನೆ ಕೇವ ಏನಂಗ ಅಪಿ ಮುನಿಮ ಅಪಿ ಅದ ಬಟರ್ ಐಸಿಂಗ್ ನೆಕ ತಮೈ ಹದಾಗಾನೆ ಅಪಿ ಕೇಕ್ ಕೇಕ ಡೆಕೋರೇಷನ್ ಕರಗಾನೆ ಮೆತ್ತನ ತೀನವಾ ಬಟರ್ ಕ್ರ್ಯಾಮ್ ತುಳಸಿಯಾಕ್ ಅಪಿಟ ಅವಶ್ಯ ಕರ್ನ ಕಾಂಬರ್ ಉಷ್ಣತೆ ತೀನ ಇವಾಗೇ ಮೆತ್ತನ ತೀನ ಐಸಿಂಗ್ ಶುಗರ್ ಅಪಿ ಹಲಾಗದ್ದು 500 ಗ್ರಾಮ್ ಮೇವನಿಂದ ಮುನಿಮ ಅಪಿ ಬಟರ್ ಐಸಿಂಗ್ ನೆಕ ಹದಾಗಾನೆ ಹರಿ ಮುಲಿಮ್ಮ ಅಪಿ ಬಟರ್ ರೈಸಿಂಗ್ ನಿಕ ಹದಾಗಾನೆ ಅನ್ನೆ ಏಕಟ ಅಪಿ ಇತನ ಅಪೆ ಬಟರ್ ಗ್ರ್ಯಾಮ್ ತುಂಬಿಸಿಯ ನಮ್ಮ ಬೋಲ್ ಏಕಟ ಎಕ್ಕರಗಾನೋ ಮೇ ಬಟರ್ ಒಬ್ಬೊಳ್ಳು ಕಾಂಬರ್ ಉಷ್ಣತೆ ತಮೈ ತಿಲಾಗಾನೋ ನೀ ಪಾಸ್ತೆ ಅಪಿ ಬಟರ್ ಟಿಕ ತಮೈ ಮುಲಿಮ್ಮ ಬೀಟ್ ಕರಗಾನೋ ನೀ ಪೊಡ್ಡಾಕ್ ಮ ಸಾಫ್ಟ್ ಕಲ್ಲ ಇಟ ಪಾಸ್ತೆ ತಮೈ ಬೀಟ್ ಕರಗಾನೆ ನೆತ್ತ ಪೇ ಬಟರ್ ಟಿಕ ಹೆಮ್ಮೆ ಇಸಿರೆನ್ನೆ ಬಲನ ಹಿಂದೆ ಪೊಡ್ಡಾಕ್ ಮೃದು ಕರಗಾನ ಓನೆ ಒಗ್ಗೊಳ್ಳೆ ಗೊಡಾಕ್ ಬಿಯವಿಚ್ಚ ಬಟರ್ ಗಾನಪ್ಪ ನೆಕಟ ಗೊಡಾಕ್ ಐಸ್ ತೀನ ಬಟರ್ ಗಾನಪ್ಪ ಇದ ಪಾಸ್ತಿ ಅಪ್ಪಿ ಐಸಿಂಗ್ ಟಿಕ ಟಿಕ ಎಕದು ಕರಗಿನ ತಮ್ಮ ಅಪ್ಪೆ ಬಟರ್ ಐಸಿಂಗ್ ನಿಕ ಹದಾ ಗಾನೆ ಬಟರ್ ಟಿಕ ಬೀಟ್ ಕರಗಾನ ಕೊಟ್ಟ ಬಟರ್ ಇವರ ತಿಬ್ಬ ಮುಲಿನ್ ತಿಬ್ಬ ಕಹಪಾಟ ಅಡು ವನಕಂ ಏವಾಗೇಂ ಬಟರ್ ಟಿಕ ಒಂದಟ ಕ್ರೀಮ್ ಮೇಕಪ್ ವನಕಂ ಮೇಕ ಮುಲಿನ್ ಅಪಿ ಬಟರ್ ಟಿಕ ಬೀಟ್ ಕರಗಾನ ಓನೆ ತಾ ಚುಟ್ಟಕ್ ಕಲಾಮ ಅಪೇ ಬಟರ್ ಟಿಕ ಬೀಟ್ ಟಿಲ ಅತಿವೇಯಿ ಬಟರ್ ಟಿಕ್ ಮುಂದೆ ಗಾಂಟ ಬೀಟ್ ವೆಲಾ ತೀನ ಕ್ರೀಮ್ ಮೇಕಪ್ ವಿದಿಯಟ ದೆಂಗ್ ಅಪ್ಪಿ ಐಸಿಂಗ್ ಶುಗರ್ ಚುಟ್ಟ ಚುಟ್ಟ ಎಕದು ಕರನ ಗಮ ಬೀಟ್ ಕರಗಾನು ಓನೆ ಅಪ್ಪೆ ಬಟರ್ ಐಸಿಂಗ್ ಮೇಕ ಹದಾಗಾನ ಅಪ್ಪಿ ಐಸಿಂಗ್ ಟಿಕ ಟಿಕ ದಾಗಿನ ಮೊದಲ ಬೀಟ್ ಕರಗತ್ತ ಅಪ್ಪಿ ಅಂತಿಮ ಐಸಿಂಗ್ ಟಿಕತ್ ಎಕತು ಕರಗನ್ನ ಯಾನ್ನಿ ಹದಾಗತ್ತು ರಿಬನ್ ಕೇಕ್ ಎಕ ಮಾಂಬಲ್ ಪ್ರಮೇಡ ದಾಮಮ್ಮೆ ಕೇಕ್ ಎಕ ಹದಾಗತ್ತೆ ಹರಿ ಅಪ್ಪಿ ದಮ್ ಬಲಂ ಮೇ ಕೇಕ್ ಎಕ್ಕೆ ಕುಹುಮದ ಲಸ್ಸನ ಬಾಬಿ ಡೋಲ್ ಕಿನೆಕ ಡಿಸೈನ್ ಕರಗಾಯಿ ಮುಲಿಮ ಮಾಂ ಎಹನ ಮೇಕೆ ಕೇಕ್ ಎಕ್ಕೆ ಪೊಡ್ಡಕ್ ಐಸಿಂಗ್ ವೆನೆ ಲಾವಟ ಕೋಟ್ ಎಕ ದಾಗನ್ನ ಗೊಡಕ್ ಗಣಟ ದಾಗನ್ನ ಮುಕುದ ಆಯ್ ಮಾಂ ಮೇಕ್ ಐಸಿಂಗ್ ಕರನ ಹಿಂದ ಮೇ ವಿದ್ಯ ಟೋಕೊಳ್ಳು ಸಾದಾಗತ್ತು ಐಸಿಂಗ್ ಮಿಶ್ರನೆ ಚುಟ್ಟಗಾಗೆನ ಈಗ ಹದಾಗಾನೋನೆ ಮೇಗೆ ತೀನ ಕಡು ತೊಲು ಎಣ್ಣ ಇವಾಗ ಉಸ್ಪ ಹದ್ದಿಯ ತೀನ ತ್ಯಾಂಗಲ ಇವ ಹದಾಗಿನ ಅಪ್ಪಿ ಹದಾಗಾನೋನೆ
හරි දැන් අපි කේක් එක කවර් කරගත්ත මුලින්ම icing වලින් දැන් අපි decoration කරගන්න යන්නේ. ඔයගොල්ලෝ icing කරගන්නකොට පුළුවන් තරම් කේක් එක ඇස් මට්ටමට ගන්න බලන්න. හරි මුලින්ම අපි Barbie girl මේකට හයි කරගන්න ඕනේ. ඔයගොන්ට පුළුවන් මේ වගේ ෆෝනිට් එකක් අරගෙන ගන්නට. ටිකක් මැද්දට වෙන්නේ නැති වෙන්නේ මම ඔබන් කියලා දෙන්නම් මේ කොහොමද කරන්න කියලා. මේ අපේ Barbie girl ගර්ල්ගේ ගවුම හරියට තමයි මේ විදිහට ටූපික් එකකින් මාක් කරගත්තේ. දැන් අපි ගන්නට Barbie girl මේ ගර්ල්ව මේකට හයි කරගන්න ඕනේ කේක් එකේ මැද්දට වෙන්න. ගර්ල් අපේ කේක් එකට හයි කරගත්තා මේ විදිහට. එහෙනම් අපි දැන් බලමු නොසෙල් එකක් පයිපින් බෑග් එකකට දාගන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ පයිපින් බෑග් එක. මේ තියෙන්නේ කප්ලර් එක. මේ වගේ කප්ලර් එකක් අරගෙන ඔතන මුලින්ම මේ පයිපින් බෑග් එක ඇතුළට දාගන්න ඕනේ. මේ විදිහට දාගෙන ඊට වඩා සුද්දා මෙහෙට කළ කතුරෙන් කපා ගන්න ඕනේ ගොඩක් කැපෙන්නේ නැති වෙන්න විදියට. ගොඩක් කැපුණොත් මේක අපිට නොසෙල් එක හරියට හයි කරගන්න බෑ. මේක තමයි ගානෙන්නේ ඊට වඩා සුද්දා මෙහෙට කළ අපි කැපුමක් දා ගන්න ඕනේ. මේ විදියට. ඊට පස්සේ අපේ නොසෙල් එක අරගෙන මේ විදියට සවි කරලා මේකෙන් හයි කරගන්න ඕනේ. කප්ලේ එක පාවිච්චි කරාම අපිට නොසෙල් එක ගලවලා මාරු කරගන්න පුළුවන්. විවිධ ඩෙකරේෂන් දාගන්නකොට ඒක අපිට වාසියක් වෙනවා. හරි දැන් අපි අපේ Barbie girl-ව සරස ගන්න අපි රතු පාටට අයිසින් මිශ්‍රණය හදාගන්න ඕනේ. හරි දැන් අපි Barbie girl-ගේ ගවුම රෝස පාටින් ඩෙකරේෂන් කරගන්න යන්නේ. අපි මේකට රෝස වර්ණකින් බිඳු කිහිපයක් එකතු කරගන්න ඕනේ. ඕගොල්ලන්ට අවශ්‍ය පාට එනකන් ඕගොල්ලෝ මේ වගේ වර්ණක පුට් කරලින් එකතු කරලා ඕගොල්ලන්ගේ අයිසින් මිශ්‍රණේ හදාගන්න පුළුවන්. ඕගොල්ලන් ආස කරන විදියට පාට තද හරි ලා හරි. මම අද ගවුම කොටස තද පාටින් හදා ගන්නවා. ඊට වටේ ටික ලා පාටින් ඩෙකරේෂන් කරගන්න තමයි හිතන් ඉන්නේ. මම රෝස වර්ණකින් තමයි අයිසින් එක හදාගත්තේ. දැන් මම පයිපින් බෑග් එක මේ විදිහට වීදුරුවකට දාගෙන තමයි අයිසින් ටික දාගන්නේ. එතකොට ඔබන්ට පහසුවෙන්ම අයිසින් ටික එකතු කරගන්න පුළුවන් පයිපින් බෑග් එකට. ගවුම හැඩ කරගන්න යන්නේ. ඊට පස්සේ මේ ටික ඔයගොල්ලෝ මේකට මිරික ගන්න ඕන ටික. හරිද? ඔබන්ට මේ විදියට පුළුවන් ගවුම මුලින්ම රෝස මල් වගේ දාගන්න. පුළුවන්
තරම් කේක් එක සම මට්ටමට අයිසින් කරගන්න උත්සාහ කරන්න. ගලන්ට හිටස් ආවට කමක් නෑ. අපි මේකේ තව ඩෙකොරේෂන් ටිකක් ඇවිල්ලා ඒ හිටස් දැන් අපි වහ ගන්න පුළුවන්. ඉතිච්ච තැන්වල තන මේ විදිහට සුදු පාටේ මල් තියා ගන්න. Thank you.
තරු නොසෙල්ලකින් තමයි අපි පුරව ගන්න ඉන්ඩස්ටික්. ස්විට් හෝම් එකෙන් ඔගලන්ට ගෙන ආවේ නිවසේදීන් පහසෙන්ම ලේසියෙන්ම චූටි දුවගේ බර්ත්ඩේ කේක් එකක් ඒවත් හරි අද මම ඔගලන්ට ගෙන ආවේ ගෙදරදීන් කොහොමද ලේසියෙන් පහසෙන්ම බර්ත්ඩේ කේක් එකක් හදාගන්නේ කියලා ඕගොල්ලෝ සුපුරුදු පාඩින් මේ වීඩියෝ එකකින් මොනවාම හරි දෙයක් ඉගෙන ගන්න අපිට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න එතකොට අපි දාන වීඩියෝ එක කෙසේ නම් ඔබට නරඹ ගන්න පුළුවන් එහෙනම් මම අදට
පරිස්සමින්